News Now දවස උණුසුම් කළ පුවත් කෙටියෙන් News Today රාජ්‍ය සේවකයන් සිකුරාදා දිනවල කෘෂි කර්මයේ යෙදවීම සඳහා ලබා දී තිබුණු නිවාඩුව පිළිබඳව නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. රටේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් රටේ විවිධ ප්‍රදේශවල ගම් වතුර සහ නායම් අවදානම් මත වී තිබෙනවා. ඒ අනුව නවලපිටිය ප්‍රදේශයේ 8 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්ක අඹගම්මුව ප්‍රදේශයේ තවත් දෙදෙනෙකුද ගම් වතුරෙන් බේරාගෙන ඇති බව වාර්තා වෙනවා. එමෙන්ම නවලපිටිය ගම්පොළ හබුගස්සලාව යන ප්‍රදේශවල සුළු නායම් වාර්තා වන අතර මාතර පිටබැද්දර ප්‍රදේශයේ සුළු ගම් වතුර තත්ත්වයක්ද ඇති වී තිබෙනවා. නැගෙනහිර පළාත් තරුණ සංගමයේ 4 වන වාර්ෂික සමුළුව පසුගිය 30 වෙනිදා සායඳ මරදු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්ුණා. මෙහිදී සායඳ මරදු ප්‍රාදේශීය ලේකම් වශයෙන් කටයුතු කළ MM ආශික් මහතාගේ සේවය අගයා රන්සලු ප්‍රොමින් සමරුපලක පිළිගන්වා ගෞරවයට පාත්‍ර කෙරුණා. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිම වරප්‍රසාදයක් හෝ රාජතාන්ත්‍රික වරප්‍රසාදයක් ලබා දී නොමැති බව සිංගප්පූරු විදේශ කටයුතු පිළිබඳව අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් ප්‍රකාශ කර තිබෙනවා. එරට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුගෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමුනි ඔහු මෙලෙස පවසා සිටියේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව එහි ජනතාවගේ සමෘද්ධිය සහ යහපැවැත්ම සහතික කරමින් ඉක්මන් ආර්ථික ප්‍රගතියක් අත්කර ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් එක් කර තිබෙනවා. CIA බුද්ධියංශයේ තොරතුරු පාදක කරගනිමින් අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක අයිමන් අල් ජවාහිරි ඝාතනය කළ බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කර තිබෙනවා. ජාත්‍යන්තර මූලධර්ම කඩ කරමින් අල්කයිඩා නායක ඝාතනය කිරීමට ඇෆ්ගනිස්තානය තුල ඇමරිකාව විසින් දියත් කළ මෙහෙයුම සම්බන්ධව දැඩි ලෙස හෙළා දැකීමට ඇෆ්ගනිස්තානයේ තලිබාන් ප්‍රකාශක කටයුතු කර තිබෙනවා.